යි බෝන් කාලීන පුවත් වාර්තාකරණය අංක එක සේතුූ දෑසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්ශනා පිරිස්. ප්‍රථමේ නව දහනය පුවත් සිරස් තල වෙත. බහිරවයක් ගිලිනවගේ නයට ගත්ත සල්ලි වල්ටත් වෙන දෙයක් නැති රටක රට වටකර නැව්වලින් ඩොලර් ගෙනමත් වැඩක් නැති බව අදටෙලිවකියෙන් රටටම එක සමානව කිරි උතුරවන්න හතන සජිත්. ල්වාදී දේශපාල්ලිට එරෙහි අනුර පාර්ලිමේන්තු මන්ත්‍රී එරන් වික්‍රමරත්න කෝප් කමිටුවේ සාමාජකත්වෙන් ඉල්ලා අස්සුනා. එම කමටුවේ සාමාජකකු ලෙසි සිටීම සදාචාරාත්මක නැති බවයි ඔහු පෙන්වා දෙන්නේෙ. කෝප් කමිටුව මේ වනවිට කතා සාපපුක් වී ඇති බවටද මන්ත්‍රීවරයා චෝදනා කරනවා. ලි තුමන්්‍රී රල්න් වික්‍රමලත්න පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභහවහෙවත් කෝප් කමිටු සාමාජිකත්වෙන් ඉල්ලා අසුනා. ඊට අදල් ලිපිය කථනාකවරයා වෙත බහරදුන් පයි. ඔහු ඇති මාධ්‍ය හමුවකට එක්වමින්ට සඳහන් කළේ. කෝප් සභාවෙන් හොයල බලන්නේ දූෂණය මගේ දේවල් හොයල බලන්නේ නමුත් මමහන්න කැමිති ප්‍රශ්නය ඇවිල්ලා මේ පත්කරන අය ගැන තියෙන චෝදනාවල් වන මුරුවත් විමසලත් තියනවද කියන්නේ එකයි. අපි බලන්නේ රටේ මේ ආයතනවල වත්කම් බැරකම්. ප්‍රශ්නය ඇවිල්ලා ඇත්තටම අපේ වත්කම් බැරකම් අපි ප්‍රසිද්ධ කරලා තියනවද නැද්ද කියන එක තමයි. මේ රජය ඇවිල්ලා පිළිගැනීමක් නැහැ. ගෝටාබේ රාජපක්ෂ නිත්‍යානු කූලයි. නමුත් පිළිගැනක් නැහ. මේ ලංකාවේ පාර්ලිමේන්තුව ලීගල් නිති්‍ය අනු කූලයි. නමුත් පිළිගැනීමක් නැහැ. වත්මන් ජනාධිපතිතුමා ලීගල්. මුත් පිළිගැනක් නැහ. එනිසා පිළිගැනීමක් ඇතිකර ගත යුතුයි. ඉති මේ වගේ තීරණ පාර්ලිමේන්තුේ තවත් කෝප් එකෙන් ගන්නවනං. රජය මේ වනි තයරණ ගන්නවනං එකඇනේ පාලිමේන්තුවයටට තියන පිළිගැනීම නැතිවේගෙනයනවා. එනිසා තමයි මම මගේ අසුවීමේ ලියමන අද බාරීල තියන්නේෙ කෝප් සභාවෙන් ංහිතන්නේ මුලු පාර්ලිමේන්තුවම විසුරරා හරිින් නෝනේ ජනතාවට අවස්ථාවදෙන් නෝනේ ඒයාගේ නියෝජීතයන්. පිගැීමක් තියෙන නියෝජීතයන් නැවත පත්කර ගැනීමට. දැංඉන්න සභාපතිතරක් නෙම යිට ත්සලහිටපු සභාපතිත් අරිද පුද්ගලයන් තෝරණ කොට අනි වාර්යෙන්ම පුද්ගලයන් තෝරන් ඕොනේ චෝදනාවක් නැති පුද්ගලයන් තෝරන් ඕනේ කෝප් කමිටුවගේ ඇත්තරම අද කතා කරන්නදයක් ඉතුර ලාද නොද කියෙන ප්‍රශසිතමයි තියෙන්නේ කලින් හිටපු කෝප් කමිටු සහපත්තුමා ලහයක හල තමයි ෙරගී. අලුතෙන් ඇවිල්ල ඉන්නක් එෙනා එතුමා සර්වාගේ මුණත් කහන්ඩ කිසිම පැලියීමක් නැතු ඉදිරිපත්වන පර්මේන්තු මන්්‍රවරය කියලා ඉනිසා මහිතනි කෝ මිටුවට පැමිණිය යුත්තේ බොම වැදගත් අධ්‍යාපනය පැත්තෙන් බොහො උසස් ප්‍රශ්නයක් නිාහරණය කර ගන්නට පුළුවන්මටේ දැනමක් තියන ද ව තයි කෝ මටුවට පැමණිය යුත් මෙ අතර පසුගිය දාසේව වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් තම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට අදාලව එන්ත්‍රවාසියක් ඇැවීමට සූතානම් පයි, කෝප් කමිටු සබහපති පාර්ලිමේන්තුමන්ත්‍රී රෝහිත අබේ කුණවර්ධන පවසන්න. ශ්‍ර ලංකා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට වැඩි චන්දයෙන් මාව තෝරපත් කරගත්, තරේ කෝප් කමිටුවට තෝරාපත් කරගත් තට පස්සෙ අපි දැක්ක. නත ියුක්තු පෙරමුණේ විජිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ප්‍රකාශයක් කරලා ඒ ප්‍රකාශය සම්බන්ධෙන් මමමගේ නීතික්ෂ මහත්වරු හරහා එතුමාට න්තරවාාසියක් ඇවීම සඳහා වශ්‍ය කරන වැඩ පිරිවල ක්‍රියාත්ම කර ති ම දකිනවා සමහර වෙලාවට ජනතා යක්තු පරමුණ නියෝජනය කරන ගොඩක් මන්ත්‍රීවරුන්ට මෙ දන්න ගැලපෙන්නේ සාමාන්‍ය අපේ ගම්මල කියමනත්තියනවා චීතතේ. සරුන් අඳනෝ කලිසං අඳනවා පිරිමි. ඇබැයි මට පේනවා මේ යන විදියට ගැල්ලපෙනමක තමයි මේ චීතය අඳන එක මල්තින චීත. තමාළඟ කිසිසේත්ම දේශපාලන කුහකත්වය නැති බව විපක්ෂණයග සජිත් ප්‍රේම දහස පවසනවා. ගාමත් නගරයත් සංවර්ධනය කරමින් මුළු රටම සෞභාගගේ උදාකිරීම තමාගේ අරමුණ බවයි ඔහු වැඩදුලටත් පවසන්නේ. විපක්ෂනායකවරයා මේ බව පැවසේ මාතර ප්‍රදේශය පැවැති වැඩ සටහනකට එක් පෙමෙනුයි. බස් අසූහයක් මම දුන්නේ ්‍රටේ පෞද්ගලික පාසල් වලට නෙවේ ම දුන්නේ රටේ ජාත්‍යන්තර පාසල් වලට නෙවේ. හොළොඹට කිරි ගමට කැකිරී කියන සංකල්පය සම්පූර්ෙන්ම වෙනස් කරලා. හොළඹට අත්කිරි ගමටත්කිරි නගරයට අත්කිරි. රටටම කිරියඋදා කරන ප්‍රතිපත්ති අයටතදේ තමයි වැගටතු කරේ මහින්දරජ පක්ෂ විද්‍යාලයට අද දුන්. ඔබට දැනගන්න කැමති තමුත්වඒකම ජාතික පාසරටම බසකක් දුන්න යයි කියලා. අනුකු මාර දිසානායක ඒ ගෙන ගත් අයි කිය මඒක කොංගරේන. මට ඔය සමහරකට්ටේ කියවා ඩැන් රටේ මිනිස්සු දේශපාලක් ඥියෝ කියන දේවල් පිළිගන්න හැල් මහෝ මොකද කියලා නෑැතින් බොහෝ දෙනේ බොරු පොරොන්දොලින් හෙම්මත්වෙලා. හිති මං ඔබට කියන්න කැමති මටඒකා දාල නෑ මම රටේ ජනාධපති වෙලා නෑ. ඒ අද අලාෝ අනි තැමෝටම. එනිසා කරුණා කරලා. ඔය පරන්න ජරාජීරණ ගොඩට මාාවනන්දාන්ින්. මෙරට තුළ පවතින පවල්වාදී දේශපාලන තුරන් කිරීමට පියවරගන්නා බව ජාතික ජනබලවේගේ නායක පාලිමෙන්න්තු මන්ත්‍රී අන්ුරකුමාර දිසානායයික පවසනවා. ඔහු මේ බා ප්‍රකාශ කරේ මාතර පැවති රැලියක් අමතමනයි. පීපයක්. पा කම ිය ර් දේපල ලාතිබ. मेरा න ොන්න පම් දේශपाල ලා තිබෙන මතර ලාලබෙන කාට විේ කරනම් විේකරගේ පුතාට. සිරිසේනනම් පුතා මනොත් සිරිසේලට. යපනම් ජාපගේ පුතා ඔසද පට. එමනත්න් සාග රත්වා එකට. එනන් සාගල රත්තාගේ සොහිවන්ට. එමන ත්තාම් හින්ද රජ පක්ෂ ාති පුත්්‍රන්ට දෙන දේශපपाලි පුල ො තේ මේ දේශ පන්න කැරක මින්ති ෙන. අපරට මා ජනාධිපතිවරයාගේ පවට .

දෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකා රක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටලිවකය දැන්. අදලියන්නේ හාරසිය හැත්තේ හතරවෙෙන ටෙලිවැැකිය. ඔපහුගිය මේ සවස්යාමවල බගලදේශය හා අපේ අයතර මේ ක්‍රිකට් තරග නිසා ඒ දවස්සල ටෙලිවැකිලි වෙනෑ. තැන් අදත් ලියන්ට හිතාගෙන හිටියේ මේ රාජ්‍යදේපල විකුණාදැමීම සම්බන්ධ වහරිද. ය අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකන් එයාලයින් එක ගැන කතා කරන්ටම ඕනෙ හොඳේ ජාතික ගුවන්සේවාවනි නමුත් අද ඊට වඩා වැදගත් ටෙලිවියැකියක්ලියන්ට යන්න ඒ තමයිඉන්න අය. අපට මේ කල ගියම නයනිසානේ නේද ඇත්තමකිවොත් නෑනිසා නෙවෙේ ණය අරගෙන ප්‍රයෝජනවදදේ කළේ නැතිකම නිසා හොදේ ඩොලර් වලින් අයගත්තහම ආපසු ගෙවන්ටවෙන්නේ ඩොලර්වලින් කියලා නයගත්ත පුංචි දේශපාලන බබාල දැනගෙනදලා නෑ ඒනිසා ඩොලර්වලින් ගත්ත නය ආයෝජනය කළේ ඩොලර් හොයන ව්‍යාපෘතිවල නෙවෙයි ආයෝජනය කළ ඒවත් ොහෙන් කොහොම මොකට කළද කියලා හොයා ගට බෑ. ඒ තරමටටම හර පිළිවෙට ලෝකේ හතරවටිම ගත්තන හොරාකාපුරටක් මේේක හොඳේ. රත්තක රජයකට ප්‍රධහන වේදම්වර්ග देखක්ති බෙන. එකක් තමයි පුනරාවර්ථන වියදම්. දෙවනි එක තමයි ප්‍රාග්ධන වියදම්. හොඳේ දැන් පුනරාවර්ථන වියදම් කියන්නේ රජයක එදිනිදා කටයුතු පවත්වගෙනයාමට අවශ්‍ය වියදම්. අමාත්‍යන් ශ්‍රපවත්වගෙනයන්ට සේවක වැටුබ්ගෙවන්ට ආං ඒ වගේ දේවල්. ඒවට තමයි පුනරාවර්ථන වියදම් කියලා කියන්නේ. දෙවනි වියදම තමයි ප්‍රාග්ධන වියදම්. ්‍රාග්ධනවියදම් කියන්නේ ආයෝජන සුරූපයේ ඒ වහොන්දේ ඒවට සමහරක් කලාවට මූල්්‍යන වියදම් කියලත් කියනවා. ගොඩනැගිලි දිකිරීම උපකරන මිලදී ගැනීම ආ ඒ වගේ දෙවල්ට තමයි ප්‍රාග ධන වියදම් කියලා කියන්නේ. දැන් ඇත්තටම මේ ප්‍රාග්ධන වියදම්. යැනේ වැය කරන අවුරුද්ධට පමණක් සීමවෙන්නන්නේ නෑ. දැ උදාහරණෙකට ගම්කුව තත්තු දහයක පරිපාලන ගඩ්නගිල්ලකට ආයෝජනය කලා කියලනේද. ඒ ආයෝජනේ දිගුකාලීන ප්‍රයෝජනයක් ලබාදෙනවනනේද. ඒකයි අර ප්‍රාග්ධන නැත්තම් මුූල්ියන වියදම් ආයෝජන සුරුප්යක් ගන්නවා කියල කියන්නේ. දැම් බලමුූ අපේ රට්ට. හතර්ර වටින්ම නෑ අරගෙන බද්දු ගහගෙන මිල වැඩිකරගෙන ඔය හොයාගත්ත ආයෝජනවලට... ඇතටම මොකද වෙලාතියෙන්න්නේ කියලා හොන්දේ. ඒ බව හරි අපූරුවට විගනන වාර්ථාවක සඳහන්බෙනෝ. ඕ, මෙවර විගණන වාර්තාවක සඳහන්බෙනවා. ඔන්න අහගන්නකෝ භිගණන වාර්තාව හොන්දේ එතකොට ඔබට තේරේවි රටට මොකද වුණේ කියලා. දෙදාස් හයේ සිට හොඳේ දෙදාාස් හයේසිට විස්සයි විසි දෙක දක්වා. අවරුදු කියද දාසයි මේ කාලය තුළ රාජ්‍යආයෝජන වශයෙන් රුපියල් බිලියන නමදාස් දෙසිිය දහතුනක් යොදවලා තියෙනවා නමදස් දෙසිය දහතුනක් අජුවටද කොස්සටදනේද රුපියල් බිලියන හොඳේ හරි වචනය තමයි උපයෝජනයේ මේ මුදල යොදෝලා තියෙනකට පවිච්ච කරන හරි වචනය උපයෝජනය උපයෝජනය කැන උපරිම ප්‍රයෝ න ලබාගැනීම සඳහා ආයෝජනය කිරේ ොහොන්දේ දැන් මේ අවුරදු දසේටම. විවිධදේ සඳහා ආයෝජනය කරඇති මුදලකියද රුපියල් බිලියන නමදස් දෙසිය දහත්තුුණයි. හොන්දේ මේ මහා දනස්කන්දේ ලබාගනැත්තේ රාජ්‍යණයමගින්. හොඳටහගන්න රාජ්‍යනය මගෙන් ඒ ඇන්නේ රාජය නය ගැනීමෙන් මේ අවුරුදු දාසේම රාජ්‍ය ආයෝජනවල එකතුව තමයි රුපියල් බිලියන නමදස් දෙසය දාතුන හොඳේ නෑය අර්ගෙන තමයි ඒ මුදල වැෑ කරලා තියන්නේ එක්කෝ බෞතික සම්පත් නැත්තනම් බෞතික වත්කම් මලදී ගැනීම නැත්තම් ඉදිකිරීම එමත් නැත්තා වෙනත් ආයෝජනත් පත් කර ගැනීම මේ වඩ තමයි මේ අවුරුදු දාසේ පුරාම මේ රුපියල් බිලියන නමදදාස් දෙසිය දධහතුනක් වැෑ කර තිය කියලා දිිගණන වාර්තාාවවෙ තියෙනෙ. නියම කතාව ඔන්න දැන් එලියටේනවා. හොඳට තේරුම් ගන්ට හොඳේ මේ විදිහට රුපියල් බිලියන නමදස් දෙසිය දහතුනක් මේ අවුරදු දාසයක් තුළ වැයකල බව සඳහන් වනත් මේ මුදලින් රුපියල් බිලියන හද්දා සෙකසිය විස්සක් ගිෙනුම්ගත කරලා නෑ. ඒකැන්නේ ආගිය අතක් නෑ කොහෙද කියල නෑ හොන්ඳේ ප්‍රමාණය ගත්තුත් සම්පූර්ණ ආයෝජන මුදලින් සියට හැත්ත හතක්. යට හැත්තහතා ගිනුම් ගත කරලා නෑ හොදේ ඔබට පුදුමනැද් මේ රුපියල් දහක දෙදහක ප්‍රමාණයක් නෙවෙයින නේද. ඇ මේ රුපියාල් දහක දෙදහ ගණක් නෙවෙයිනෙ නේද අනි කවුරදු දාසයක් පුා රුපියල් බිලියන හද්දාසැකසිය විශසක් හද්දාසක සය විස්සක් ගිෙනුම්ගත කරලා නෑ දෙයනේ පොඩි ගාන අද මේක ගිෙනුම් ගත කරලා නැත්තම් ඉතින් අයෙ කොහින් හොයන්ට දනේද රොපියල් බිලියන නමදාස් දෙසිය දහතුනක් ආයෝජනය කළ බවට නායාරගෙන තියන ඒ weekendෙන් රපියල් බිලියන හද්දා සැකසියේ විසක්. ගිනම් ගත කරලා නෑ හරිද ඇතකොට ඇත්තරම පාවිච්චි කරලා තියන්නෙික කියයද ගෙනුම් ගත කරලා තියන්නෙක කියේද. රුපියල් බලියන දෙදස් අනුතුනයි. ඒකත් හර්ගෙට් නියම විදිහට උපරීමම ප්‍රයෝජන ලැබෙන ව්‍යාපෘතිවල යෙදහුව නැද කවරුදන්නන්නේ හොදේ දැන් තේරෙනවද මේ හොර දේශපාල නඩේහා තක්කඩි සමහර නිලධහරින් එකතු වෙලා මේරට නය කන්දක හිර කරන ගමන්. මොන විනාශයක් මේ රටට කරලා තියනෙනවාද කියලා මෙ අවරුදු දස ඇතු ද වරු ස තුන්. පැත්තකතේමු ඒ එකයි මේ උන්දල මිච්චර නෑම ගන්්ටාස. නයගත්ත ගමන් හොරා කණ්ට පුළුවන් හරි දෙදාස් හයේ සිට විස්සයි විසි දෙක්ක දක්වා නය අරගෙන සිදු කල ආයෝජන ප්‍රමාණය ආපවතේරුම් ගන්ට. රුපියල් බිලියන නමදාස් දෙසය දහතුනයි. මේ මහා දනස්කන්දයෙන් ගිෙනනම් ගත කරලාතියනන්නේ එකැනෙ කරපු වැඩේ පෙන්න්නට පුළුවන් ගමතියෙන්නේෙ රුපියල් බිලියන දෙදාස් අනුතුනක විතරයි රුපියල් බිලියන හද්දස් එකසේ විස්සක් ඒකඇන්නේෙ සියයට හැ. ඇත්ත හතක් මිසින් ගිනුම්ගත කරලා නෑ හරිද මෙහෙම මිසින් රටකට අර කවුදු ඇමතිකනෙ කිව්වාවගේ ඩොලර් නැව් පිටින් ගැනල්ල රටවටේම ඩොලර් නැව ගොඩ ගැහවතන් ආයි ගොඩගැන් ලම්බොරු හරිය ඔවු එසේ කියමින් අද ටෙලිවැැකිය අවසන් කරනවා. එම පෝතත් සමගේ සේතුූ දැසන පවත්විකාශයමින් නිමවට පත්වනවා ඔබට සුබදවසම්.